ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. මේ මගේ උපන්දිනයට කලින් දවසේ රැ. ඉතින් හෙට මගේ ලස්සන උපන්දිනේ ලස්සනට චූටියට සමරන්න අපි හිතාගෙන ඉන්නා. ඉතින් ඒකට ඕන කරන කෑම ටිකක් අද රෑම චුට්ටක් හදලා තියාගන්න තමයි හදන්නේ. හෙට මගේ උපන්දිනේ. දැන් මම පේස්ට්‍රීකට ඕන කරන මිශ්‍රණය හදලා ෆ්‍රිජ් එකෙන් දාලා තියෙනවා. හෙට උදේට තමයි ටින් 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 දාලා හදන්නේ. එතකොට බලමු මොනවද මම අරගෙන යන්නේ කෑම කියලා. ඉතින් මං කිව්වත් වගේම හෙට අපේ පුංචි ලස්සන වැඩේට පේස්ට්‍රිත් හදාගෙන යන්න හිතාගෙන ඉන්නා. ඉතින් ඒකට ඕන කරන ෆිලින් එක මම අද රෑම හදලා තියාගත්තා. මම ෆිලින් එක අද හදාගත්තේ චිකන් වලින්. ඉතින් ඔන්න ඒක හදලා ඉවර වෙලා ඔන්න එදා දවසේ වැඩ ටික ඉවරයි. ඉතින් ඔන්න අද ජූනි 7 වෙනිදා. ඒ කියන්නේ මගේ උපන්දිනේ දවස. උදේම නැගිටලා මගේ ලස්සන දවස පටන් ගන්න තමයි මම මේ හදන්නේ. කොෆි එකකුත් හදාගෙන පොඩි මී ටයිම් එකක් මම උදේම ගත කරා මගේ පරණ මතක අලුත් කරගන්න ගමන්. මගේ පවුලේ අය ළඟ නැතුව සමරන දෙවැනි උපන්දිනය තමයි මේ. ඉතින් උපන්දිනයේ දවසට තියෙන දුකම දේ තමයි එයාලා ළඟ නැති එක. අද මගේ ජීවිතයේ කඩයිම උපන්දිනයක් සමරන දවසක්. ඉතින් මගේ හිතේ මොකද්ද දුකක්, බයක්, සතුටක් ඒ ඔක්කොම එකතු වෙච්ච සිතුවිල්ලක් තමයි මේ උදේවරේ තිබුණේ. දවස ඒ විදිහට පටන් ගත්තට අද දවස ඉවරුනේ ගොඩාක් සතුටින්. ඉතින් ඒකට හේතුව තමයි මගේ වටේ ඉන්න ආදරණීයන් පිරිස. විශේෂ දවසකටම වගේ හැම උපන්දින දවසකටම වගේ උදේම කිරිපත් හදලා මුල්ම කොටස බුදුසාදුට පූජ කරලා බුදුසාදුගෙනුයි ජේසුස් වහන්සේගෙනුයි අද දවස ඉදිරි දවස් ලස්සන කරගන්න ආශිර්වාද ලබා ගත්තා. ඒ වගේම තමයි මේ වගේ ලස්සන ජීවිතයක් මට ලබා දුන්නු මගේ අම්මටයි තාත්තටයි ස්තුතිවන්ත වෙන ගමන් එයාලා වෙනුවෙනුත් මම ආශිර්වාද ලබා ගත්තා. ඔන්න ඉතින් දැන් අද ලස්සන දවස පුංචියට සමරන්න අපි පොඩි ප්ලෑන් එකක් හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකට ඕන කරන රස රස කෑම ටිකක් ගෙදරම හදාගන්න තමයි මේ හදන්නේ. ජීවිතේ ලස්සන විශේෂ දවස් අපි කැමති විදිහට සමරන්නම ඕනේ. ඒව තමයි පහු කාලෙක ලස්සනම මතක වෙන්නේ. මම වලට කිව්වනේ අද උදේ නැගිටිද්දි මොකද්ද දුකක්, බයක්, සතුටක් ඒ ඔක්කොම එකතු වෙච්ච සිතුවිල්ලක් තමයි මට තිබුණේ කියලා. ඒ මොකද දන්නාද? අද මට ලබන්නේ ටිකක් කඩේම වයසක්නේ. ආලා දන්නාත් ඇති මේ වෙති. ඉතින් එතකොට මට හිතුණා අනේ දැන් මම වයසයිද කියලා. හැබැයි ඒ සිතුවිල්ල අද දවසේ ඉවර වෙද්දි නම් එහෙම මම නැති වෙලා ගියා. ඒකට හේතුව මම ඔයාලට කිව්වේ මගේ වටේ ඉන්න ආදරණීයන්. ඒක නිකම්ම නිකන් සිතුවිල්ලක් විතරයි කියලා එයාලා මට හේතු ගන්නපු හැටි බලමුකෝ අපි ඉස්සරහට. අද මේ ගෙදර කුමාරි මමයි. කොහොමද රජිනි මමයි? රජිනි මමයි. ඉක්මන් කරන්න. රජිනි ඔයාද?
මම බලන්නේ නැහැ අද මේවා. මම පොඩි සපෝට් එකක් දෙනවා. හරිද? අර කෑන ලා කවන්නකෝ. අර ගණිත කරවන්න. මං කරන්නේ. අද මං උපන්නේ. අම්මට පැල්ලා මේ. මම නම් නෙමෙයි ඈ. ඔලේ මං පුල් සැපේ. මේ බුලට් එක වගේ ඇවිල්ලා මේ. දැක්කනේ වයසක් මතකත් නෑ. සිඟිති මානසිකත්වය එසේමයි. ඉතින් මට මං වෙලා ඉන්න පුළුවන් තැනක් හම්බුනාම වයස කියන්නේ ඉලක්කමක් විතරයි. අද මගේ ලස්සන දවස ගත කරන්න මම ලෑස්ති වෙලා ඊට පස්සේ අපි හදාගත්ත කෑම ටිකත් ලෑස්ති කරගෙන අපි දැන් යමු. ඔන්න බලන්නකෝ ඊට කලින් අම්මලා ළඟ නැතුව පාළුවෙන් ඉද්දි එයාලගෙන් මට ලැබුණු ආදරණීය තෑගි ටික. කවුරු හරි ඇහුවොත් මගෙන් මේ ජීවිත කාලෙට ඔයාට ලැබිලා තියෙන හොඳම දේ මොකක්ද කියලා, ඒ තමයි මගේ ආදරණීය පවුල. ඇත්තටම අපි හරිම එකමුතු සමගියෙන් ආදරෙන් ඉන්න ආදරණීයම පවුලක්. මගේ අම්මා, තාත්තා, අයියා, නංගි, ආච්චි, අම්මා අපි හැමෝම අතරේ තියෙන්නේ හරිම ආදරණීය ආත්මීය බැඳීමක්. ඉතින් ඇත්තටම කෙනෙක්ට ඕනම දෙයකට ශක්තියක් වෙන ආදරණීයම පවුලක් ඉන්නා නම් ආයෙතින් වෙන මුකුත් නම් ඕනේ නැහැ. මම ළඟ නැති අඩුව මගේ නංගිට සෑහෙන්න දැනෙනවා. ඒ මොකද දන්නවද? මම, අයියා, නංගි අපි තුන් දෙනා එකටමයි හිටියේ. අපේ අයියා අපිට හරිම ආදරේ. අපි තුන් දෙනා මම කිව්වේ එකටමයි හිටියේ. ඉතින් දැන් මම මෙහෙට ඇවිල්ලා අයියාගේ ව්‍යාපාර වැඩවලට එයා ඉතින් ගෙදර වැඩිපුර ඉන්නෙම නැහැ. ඉතින් ඇත්තටම එයා තනි වෙලා කියලා මටත් හිතෙනවා. ඒ වුණාට එයා තනි වෙලා නැහැ. හැම තිස්සෙම අපි දෙන්නගේ හිතේ මගේ නංගියා ඉන්නවාමයි. මම ආසම විදිහට, මම කිව්ව විදිහටම රසට ලස්සනට මගේ උපන්දින කේක් එක හදලා දුන්නේ ජපානයේ ද ඊටරි කියන පේජ් එක කරන අපේ නවෝදක්කා. ඉතින් ජපානයේ ඉන්න ඔයාලටත් පුළුවන් ද ඊටරි කියන පේජ් එකෙන් ඕඩර් එකක් දාලා ඔයාලගේ ලස්සන දවස තවත් ලස්සන රසවත් කරගන්න. ඔන්න ඉතින් උපන්දිනයේ දවසේ මගේ හස්බන්ඩ්ගෙන් පුංචි ආදරණීය තෑග්ගකුත් මට හම්බුණා. මොකද්ද බබා?
මගේ මේ ලස්සන දවස මම ආස විදිහට රෝසමල් ටීම් එකට මට ලස්සනට හැඩ කරලා දුන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් මේ හැම දෙයක්ම එයා ප්ලෑන් කරලා හරි ලස්සනට මං වෙනුවෙන් කරපුවා. තිහයි මං තිහයි කියලා ගම බොරුවට. අවුරුදු 30ක් වෙච්ච අද දවසේ ගෙවුණු දවස් ගෙවුණු අවුරුදු ගැන ඇත්තටම මට සතුටුයි. මම හීනමවපු ජීවිතේ දැන් මම ගෙවනවා කියලා මම දන්නවා. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් අද දවසේ මං වෙනුවෙන් මං කරන එකම ප්‍රාර්ථනාව තමයි මැරෙනකම්ම මගේ ආදරණීය පවුල මගේ ආදරණීය සැමියත් එක්ක මේ විදිහට සතුටින් ඉන්න පුළුවන් වෙන එක. ඉතින් චුට්ටක් රෑ වෙලා අපි දෙන්නත් එක්කන් යනවා මගේ බර්ත්ඩේ ඩිනර් එකට. මෙන්න මෙයා හින්දා තමයි ඉතින් මගේ අද දවස මේ තරම් ලස්සන වුණේ. ඉතින් මේ ලස්සන දවසේ අවසානය මම ආසම විදිහකට සමරන්න මම ආසම තැනකට මගේ හස්බන්ඩ් එක්කන් ආවා. මම මුලින් කිව්ව ඇත්ත නේද? මම දුකින් හිටියනේ, බයෙන් හිටියනේ, අනේ දැන් මම වයසයි කියලා. හැබැයි මේ වෙද්දි නම් මට මගේ වයසක් මතකයක්වත් නැහැ. මම අර කලින් හිටිය මෙයාට මාව මුලින්ම හම්බුන කාලෙම හිටිය ඒ පුංචි කෙල්ලම තමයි. ලස්සන මතක ගොඩාක් එකතු වුණු මගේ 30 වෙනි උපන්දිනය මේ විදිහට තමයි ගත වුණේ. ඉතින් ජීවිතේ ඉතිරි කාලෙත් මීටත් වඩා සතුටින් ඉන්න මට ලැබේවා. ඒක තමයි මං වෙනුවෙන් මම් කරන ප්‍රාර්ථනාව.